අලුත් කියලා කියන අයගේ වෙස්මුණු ටික ගැලෙව්වම ආයෙ යටින් පේන්නේ බැසිල් රාජපක්ෂ ආයෙ නා පේන්නේ නාමල් රාජපක්ෂ ඉතින් ඒව කරපු හින්දානේ මුළු රටක් ණය කළා මේ කතා කරන මමත් ඔබත් සියලු දෙනා ලක්ෂ 16ක් ණය කරලා රට ගුණවත් කරලා රණිල් හිටියා නම් හොඳයි කියලා හිතනවා කියලා කියනවලු මාලිමාවට ඡන්දෙ දීපු අය කතිරේට පෙර පරණ පක්ෂ ටික ආයෙත් විපක්ෂය ඇවිල්ලා අසුන් ගත්තට ඔබට අපිට මොකුත් වෙන්නේ නැහැ. මොකද මේ අය තමයි ආණ්ඩුවේ ඉද්දී අපිට කරන්න පුළුවන් නරක වැඩ ඔක්කොම කරපු අය. ඔබට බදු ගැවිවෝන් විපක්ෂයට එන්න මේ වෙලාවේ දඟලන්නේ. එක එක අය එක එක ලකුණු අටවගෙන එක එක කැම්පේන් කරගෙන සල්ලි දීලා කට්ටිය ගෙනල්ලා බත් පැකට් දීලා රැස්වීම් වල ඔලු පෙන්නලා අලුත් අය කියලා පෙන්වන්න යනවා. හැබැයි අලුත් කියලා කියන අයගේ වෙස්මුණු ටික ගැලෙව්වම ආයෙ යටින් පේන්නේ බැසිල් රාජපක්ෂ ආයෙ නා පේන්නේ නාමල් රාජපක්ෂ ආයෙ පේන්නේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ නැත්තම් රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවුරුදු 40 ගානක අධ්‍යක්ෂීම් තියෙනවා 6 වතාවක් අගමැති 1 වතාවක් විධායක ජනාධිපති ඒ වගේම කඩාවැටිච්ච ආර්ථිකයක් අවුරුදු 2ක් වැනි කෙටි කාලයක් තුළදී ස්ථාවර කරලා ඒ වගේම ආර්ථික වර්ධනයකට ඇති කළ දීපු ජනාධිපති ලොක්ක ආය හැරලා මහනුවර පැත්තට ගිහිල්ලා මොනවද කියනව ඇහෙනවා පළපුරුදු අය මහින්දානන්ද වගේ පළපුරුදු අය රත්තරන් වගේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන මේ රටේ මහජනයාගේ දේපල තමන්ගේ භුක්තියට ගත්තු මිනිස්සු ඉතින් ඒව කරපු හින්දානේ මුළු රටක් ණය කළා මේ කතා කරන මමත් ඔබත් සියලු දෙනා ලක්ෂ 16ක් ණය කරලා රට ගුණවත් කරලා පැන්නේ ගිවල්ලාට ගියාම කියන කතාව රනිල් හිටියා නම් හොඳයි කියලා හිතනවා කියලා කියනවලු මාලිමාවට ඡන්දෙ දීපු අය. මොකද එහෙම කියන්නේ රනිල් දීපු දේවත් අද ලැබෙන්නේ නැහැ. එදාටත් වඩා අඩුවෙන් තමයි අද දේවල් ලැබෙන්නේ. ආහාරවලට, ඖෂධවලට, අධ්‍යාපන උපකරණවලට රනිල්ලා ගහලා තියෙන 18%ක වැට්බද්ද බින්දුවට අඩු කරනවා. මුදල් 50,000 කට ජාතික බලයක් නැහැ. එක කරන්න බලා පාර්ලිමේන්තුවෙන් පමණමයි. එහෙනම් ජනාධිපතිතුමාගේ එන්ජිම මේ පැත්තට නම් තියෙන්නේ. පාර්ලිමේන්තු එන්ජිම කොයි පැත්තද තියන්නේ? ඒකත් ඒ පැත්තට තමයි තියන්නේ. දැන් ওই මිල සූත්‍රය පුළුවන් නම් වෙනස් කරන්නයි කියන්නේ. දැන් තෙල් වලින් වැට් එක අයින් කළොත් මොකෝ වෙන්නේ? ශනික ආදායමක් රජයට නැති වෙනවා. රජ සේවකයන්ට වැටුප් ගෙවීම පවා බරපතල අභියෝගයක් වෙන්න පුළුවන්. ඔයාලා එක්ක රාජපක්ෂලගේ පවුලක් හැදුවා. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ අවුලක් හැදුවා. ඔයාලා ලංකාවේ ආණ්ඩුව හැදුවේ නැහැ. මෙන්න පළවෙනි වතාවට ආණ්ඩුවක් හදනවා. ජනතාවාදී ආණ්ඩුවක්. පවුලක් නැති, අවුලක් නැති සුදුසුංගෙන් ආණ්ඩුවක් හදන පළවෙනි ආණ්ඩුව තමයි ඔයාලා මේ හදන්න බය වෙන්න එපා. අන්ඩර කුමාර මැතිතුමාට අපි කියන්න කැමති මැතිවරණ වේදිකාවේ පොරොන්දු වෙච්ච දේවල් කරන්නේ කවද්ද? තෙල් හරියට අඩු කරන්නේ කවද්ද? ආහාර පානවල මිල අඩු කරන්නේ කවද්ද? පෝලිං යුගය නැති කරන්නේ කවද්ද? ඒ වගේම ණය ගැනීම නවත්තන්නේ කවද්ද? ඒ වගේම පිටරට හංගලා තියෙන ඩොලර් ටික ගේන්නේ කවද්ද කියනක ජනතාවට කියනවනේ. මොකද ඕගොල්ලෝ තාම විපක්ෂේ නෙමෙයි ඉන්නේ. එක පැත්තකින් සල්ලි ඇච්චු ගැහුවා කියලා කියනවා. ඊට පස්සේ ඒකමයි බැරි වුණාම ණය ගන්නවා කියන එක. දැන් ඒකත් බොරුවක් වෙලා විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඇඟලුම් ශේත්‍රයේ ඇනවුම් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඩොලර එකේ මිල කියන එක ස්ථාවර වෙලා තිබෙනවා. රුපියලේ අගය ස්ථාවර වීම වෙලා තිබෙනවා. ආර්ථිකය ශක්තිමත් වෙලා තිබෙනවා. මේ වෙනකොට ඒ මෙතෙක් ගහගෙන ආපු ඒ බොරු අවලාද ඔක්කොම ඒ පුස්සක් බවට පත් වෙමින් යනවා. කතිරේට පෙර ඇත්ත කෙටියෙන් අත් වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න Newsfirst ජනතාව සමග